සුබ දවසක් සියලු දෙනාටම මම කිව්වොත් ඔයාට Microsoft Office හරහා ඔයාට සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් එකක් තියෙනවා දවසකට රුපියල් 13000ක් ඔයාට Microsoft Office එකෙන් හොයන්න තියෙනවායි කිව්වොත් ඔයා වැඩේට කැමතිද සමහර විට ඔයා මේ සබ්ජෙක්ට් එක ගැන මේ වෙද්දි කිසිම දෙයක් මේ වෙද්දි මේ ගැන දන්නේ නැති වෙන්න පුළුවන් මොකද Microsoft Office විතරක් නෙමෙයි ඔයා සමහර විට මේ ගැන කිව්වොත් එහෙම නැත්නම් Nvidia ගැන කිව්වොත් අපි graphic card එක ගැන කතා කරොත් Nvidia ගැන කතා කරනවා ඔයාට මේ site හරහා මාරම ලොකු සල්ලියක් හොයන්න opportunity එකක් පෑදිලා තියෙනවා මොකක්ද ඇත්තටම opportunity මම පළවෙනියටම කතා කරනවා මෙන්න මේ වගේ ඔයා මේ වෙද්දිනුත් අහලා නැති Microsoft Office හරහා වට සල්ලි හොයන්න පුළුවන් එහෙම නැත්නම් Nvidia හරහා සල්ලි හොයන්න පුළුවන් method එක ගැන මම especially මේකේ කතා කරනවා මේ method එක හරහා ඔයාට දවසකට රුපියල් 13000ක් වෙනවයි කියන එක ඇත්තටම nothing වැඩක් ඒ වගේම තමයි ඔයාලා ගොඩක් කට්ටිය කැමති shutter stock එකේ images sale කරන්න. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලඟ තියෙන එහෙම නැත්නම් ඔයාලට images නෑ sale කරන්න. මම ඔයාට අද brand new sites දෙකක් කතා කරනවා. මේ brand new site එක ඔයාලට පේනවා ඇති. Photos per website and commercial users. මේකේ තියෙන photos ඔයාලට අරන් ගිහලා sale කරන්න පුළුවන් download කරලා. මේ website එක වගේම මේ website එක ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා safe for commercial users. එනං අවුලක් නැහැනේ. කමර්ෂල් මේක යූස් කරන්න පුළුවන් නම් අපිට මේවා සේල් කරන්න පුළුවන්. සේල් කරන්න පුළුවන් නම් අපිට ඒවා ගෙනල්ලා ෂටර් ස්ටොක් එකේ සේල් කරන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක විදිහට මා වෙබ් මෙම එහෙම නැත්නම් මේ වෙබ්සයිට්ස් දෙක ගැන කතා කරනවා. අපි කතා කරමු. වැඩ පොඩ්ඩක් තියෙනවා නම් නවත්තන්න. මොකද කියනවා නම් මේ සබ්ජෙක්ට් එක හරියට අල්ලගත්ත කෙනෙක් විතරයි මේ සබ්ජෙක්ට් එක ඇතුලේ සක්සස් වෙන්නේ. මේ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් එහෙම නැත්නම් මේ වීඩියෝ එක කම්ප්ලිකේටඩ් වේවි. ඒ නිසා පොඩ්ඩකට වැඩ තියෙනවා නම් චුට්ට කරන්න නවත්තන්න. මොකද මේක ලොකු දෙයක් වට කරන්න පුළුවන් වැඩක් තමයි මම අද කතා කරන්න යන්නේ. ඒ ගැන කතා කරන්න ඉස්සරින් ස්පෙෂලි මතක් කරන්න ඕනේ. මේ වෙද්දී ඔයාලා දන්නවා මාස්ටර් කෝසස් වලට ඩිස්කවුන්ට් එකක් යනවා. ඒ ඩිස්කවුන්ට් එක තව එක දවසක් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මෙන්න මේ මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් ලින්ක් එක. කැමති නම් ඔයාට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට තව දවසක් තියෙනවා. ඒ දවස ඇතුළතදී ඔයාලට ජොයින් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. අපි ඇත්තටම කොහොමද අපි කතා කරමු Microsoft Office හරහා කොහොමද අපි සල්ලි හොයන්නේ Microsoft Office හරහා සල්ලි හොයන්න යන process එකේදී පළවෙනියටම යන්න ඕවා මෙන්න මේ website එකට මේ website එකේ නම තමයි maillelite.com ඇයි මම maillelite.com එකට එන්නේ මෙන්න මේ website එක හරහා අපිට ලොකු ප්‍රයෝජන ටිකක් ගන්න පුළුවන් මොනවාද මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජන? අපිට මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ලැන්ඩින් page එහෙම නැත්නම් වෙබ්සයිට් එහෙම නැත්නම් forms create කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. මේ වෙබ්සයිට් එක normally ඔයා ගිහිල්ලා බලුවොත් මේ වෙබ්සයිට් එක use කරන්න නම් මෙතන pricing plan එකක් තියෙනවා. No issue. Pricing plan එකේ pre plan එක තියෙනවා 12000ක් email monthly අපිට totally free යවන්න පුළුවන්. නියමයි. ඒ වගේම එක user කෙනෙක්, ඒ වගේම 10 ලැන්ඩින් page, ඒ වගේම වෙබ්සයිට් මේ පීචර්ස් ටික ඔක්කොම තියෙනවා. නියමයි. ගිහිල්ලා මෙන්න මේ maillelite.com එකට යන්න maillelite.com එකේ sign up වෙන්න. Sign up වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් landing page එකක් create කරන්න. Landing page එක. මම landing page එකක් create කරන්න යන්නේ මොකටද? මම landing page එකක් create කරන්න යනවා. අපි කියමු මම Microsoft එකට landing page එකක් create කරන්න යනවා. ඇයි මම landing page එකක් create කරන්න යන්නේ? මම කිව්වා ඔයාලට Microsoft එක හරහා earn කරන්න පුළුවන් method එකක් තියෙනවා. හරි. මෙතනින් ඔයාලට ගියාට පස්සේ මම නැත්තම් මෙතන user තියෙනවා SL online pro විදිහට මම මෙතනින් මම landing page එකක් create කරන්න යන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට landing page එහෙම නැත්තම් මේ විදිහට landing page template ආවිල්ලා තියෙනවා. කැමති template එකක් ඔයාලට ගිහිල්ලා තෝරගන්න පුළුවන්. ඔයා කැමති නැත්තම් maillelite use කරන්න. ඔයාලට use කරන්න පුළුවන් ඔයා මේ වෙද්දින් දන්නවා. එහෙම නැත්තම් convert kit. Convert kit එකත් අපිට totally free. Unlimited landing page build up කරන්න පුළුවන්. Unlimited forms, unlimited එහෙම නැත්තම් email. එහෙම නැත්නම් unlimited send කරන්න පුළුවන් totally free. ඔයාලට කැමති option එකක් use කරන්න පුළුවන් convert kit to maillelite. Maillelite එක ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලට පේනවා ඉති කැමති landing page එක කැමති template එකක් තෝරගන්න මේට අමතරව ලොකු template ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඔයාලට පේනවා ඉති next කියන option එක දීලා ඔයාලට යන්න පුළුවන්. Landing page එකක් තෝරගන්න ඉස්සරින් Microsoft එකෙන් earn කරන method එක දරගෙන ඉන්න බෑ. හරි. Microsoft එක හෝ වේවා මේ වෙද්දි ඔයා ගිහිල්ලා බැලුවොත් affiliate marketing හරි affiliate marketing segment එකේ වැඩිම sale වෙන product category මොකක්ද? වැඩිපුරම sale වෙන්නේ virtual related
ප්‍රඩක් තමයි ඇපිලියට් කියන සෙග්මන්ට් එකේදී. වර්චුවල් වගේම වඩ පේනදි ඩ්‍රෝන්, ඒ වගේම 3D printers, එහෙම නැත්නම් board accessories, එහෙම නැත්නම් wireless chargers, home automation මේ විදිහට ලොකු ලිස්ට් එකක් තියෙනවා. හරි. මේ ලිස්ට් එකෙන් මට වැඩක් නැහැ. මම පළවෙනියටම සේල් වෙන වැඩිම ප්‍රොඩක්ට් එක virtual related ප්‍රොඩක්ට් එකක් තමයි අපි හොයාගන්න ඕන. හරි. මොනවාද ඇත්තටම virtual related products? අපිට තියෙන affiliate කරන්න තියෙන virtual related product මොනවාද කියලා බැලුවොත් අපිට තියෙන ඕන තරම් ඒ virtual related product එකක් තමයි එහෙම නැත්නම් Microsoft එකේ තියෙනවා affiliate program එක. සමහර විට මේ affiliate program එක ගැන මේ වෙද්දින් දන්නවා සමහර විට දන්නේ නැහැ. හරි. Microsoft එකට යන්න ගිහිල්ලා මේකේ තියෙනවා 365 affiliate program එක. එහෙම නැත්නම් Microsoft එකේ office package එක අපිට affiliate කරන්න පුළුවන්. Affiliate කරාට පස්සේ අපිට කීයක් ගෙවනවද? අපිට 10% commission එකක් ගෙවනවා. ඇත්තට මේක එහෙම නැත්නම් Microsoft Office එකේ 360 package එක ගන්න නම් normally වඩ පේනවා ඇති අවුරුද්දකට normally රුපියල් 26,999ක් ගෙවන්න ඕන. ඔයා නිකමට හිතන්න. ඔයා මේක හරියට වැඩේට බහැලා මම කියලා දෙන්නම් කොහොමද වැඩේට වහින්න කියන දේ වැඩේට බහැලා ඔයා normally දවසකට normally Microsoft එකෙන් විතරක් ඔයා sales 5ක් generate කරොත් ඔයා normally රුපියල් 13,000කට වැඩි වෙන කරලා. ඒ වගේම දෙවෙනි එක ඔයාලා ගිහිල්ලා බලන්න පුළුවන් Adobe affiliate program එක. කීයක් ගෙවනවද? 185ක commission එකක්. Adobe affiliate program එක. ඔයාලා ගිහිල්ලා බැලුවොත් benefits තියෙනවා. ඔයාලට පේනවා ඉතින් Adobe එහෙම නැත්නම් එක එක product තියෙනවා Adobe. එහෙම නැත්නම් creative cloud එකට ගියාට පස්සේ 185ක commission එකක්. ඒ වගේම Adobe stock එකේදී $72ක commission එකක්. Single purchase එකට $8.33 commission එකක්. හරි. මේ කතන්දරේ මෙතනින් කියලා. ඔයා යන්න. ඔයා ගිහිල්ලා එක්ක වඩ පුළුවන් මෙන්න මේ virtual related වෙන විදියට තියෙනවා Adobe එහෙම නැත්නම් Microsoft වෙන්න පුළුවන් Adobe වෙන්න පුළුවන් ඔයාට පේනවා ඉතින් best buy මෙන්න මේ new ego affiliate program එක ඒ වගේම Autodesk ඒ වගේම Nvidia ඒ වගේම ඔයාට පේනවා ඉතින් BNH photo video affiliate program එක Adroma ඒ වගේම PlayStation affiliate program එක ඒ වගේම Tensor affiliate program එක මෙන්න මේ කැමති ප්‍රෝග්‍රෑම් එක. මෙතන ලොකු ප්‍රෝග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් ඇත්තටම එකින් එකට වෙනස්. එකින් එකට වෙනස් වගේම වඩ පේනවා ඇති ඒ ප්‍රෝග්‍රෑම් වලට ගෙවන කමිෂන් එක. එහෙම නැත්නම් best buy. අපි කියමුකෝ best buy එකට ගියා. මේ තියෙන best buy. best buy එකේ affiliate කෙනෙක් විතර අපිට register වෙන්න පුළුවන්. register වුණාට පස්සේ ඒක අපිට ගෙවන්න කීයද? 100.5ක කමිෂන් එකක්. ඒ වගේම මෙතන 2.5ක කමිෂන් එකක් ගෙවනවා. ඒ වගේම 9%ක් ගෙවනවා. ඒ වගේම Nvidia එකේ වඩ පේනවා 5%ක කමිෂන් එකක් ගෙවනවා. ඒ වගේම මෙන්න මේක 108ක කමිෂන් එකක් ගෙවනවා 108යි මෙතන 102යි මේ විදිහට කමිෂන් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. හරි. ඔයා ඉස්සල්ලා මොකද කරන්න ඕන? ඔයා ගිහිල්ලා මේ එක එක affiliate program එක ඔයා register වෙන්න ඕන. registration වෙන process එක නම් ඔයා කරගන්න ඕනේ. මහා ලොකු දේවල් නෙමෙයි. Microsoft affiliate program එක ගියාට පස්සේ ඒක තියෙන රකුටන් එකේ ඊගෙන රකුටන් ඇඩ්වර්ටයිසින් තමයි එකට සම්පූර්ණ බේස් එක දෙන්නේ. රකුටන් එකට ගියාට පස්සේ සම්පූර්ණ මේක මහා ලොකු විස්තර අහන්නේ නැහැ. ඔයාගේ නම ගම විස්තර ඊමේල් ටික විතරයි අහන්නේ. ඊමේල් ටික අහපුවන් පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ රකුටන් එකේ ඔයාගේ account එක create කරගන්න. account එක create කරගත්තට පස්සේ ඔයාට පුළුවන් Microsoft එකේ 365 ඔයාට affiliate කරන්න. affiliate කරනවා වගේ මේකේ එහෙම නැත්නම් country එකෙන් country එකට ඔයාගේ residency country එකෙන් country එකට මේකේ pay out කරන method එක මේ විදිහට තියෙනවා. normally PayPal through තමයි මේකේ pay out කරන්නේ. හරි. Microsoft එකේ තියෙන්නේ Rakuten එකේ වගේම ඔයාලා ගියාට පස්සේ එහෙම නැත්නම් Adobe එකේ තියෙන affiliate program එක ඒකේ ගියාට පස්සෙත් ඒකෙත් මහා ලොකු දේවල් අහන්න. ඒකෙත් අහන Adobe affiliate program එක වෙනම තියෙනවා. ඒකෙත් ඔයා ගිහිල්ලා affiliate කෙනෙක් විදිහට ඉස්සලම register වෙන්න ඕන. ඒ වගේම තමයි ඉතිරි network වල ඔයාලා ගියාට පස්සේ ඒ network වල ගියාට පස්සේ ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න benefits තියෙනවා. ඒ benefits තියෙනවා වගේම ඉස්සලම කරන්න ඕන. ඔයා මේ affiliate program ටිකේ ඔයා register මේ affiliate program ඔක්කොම කටිකේ register වෙන්න. මොකද මේක viral. එහෙම නැත්නම් මෙන්න මේ virtual related product එක අපිට promote කරන්න ලේසි. promote කරන්න ලේසි වගේම ලොකු income වලට මේවා හරහා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම ඉස්සරහා යන අනාගතේ virtual world එකට තමයි shift වෙන්නේ. ඒ shift වෙනවත් එකන් ඔයා මේකට ලැහැත්තිලා හිටියොත් ඔයාට මේක ඇතුලේ ලොකු match එකක් ගහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. SL online bro විදියට මේ කියන කතා සමහර විට ගොඩක් කට්ටෙන් සමහර විට තේරෙන්නේ නැති වෙයි. තේරෙන්නේ නැත්තම් මොන හරි තියෙනවා නම් ඒ වෙලාවෙම comment එකක් දාන්න මම කියලා දෙන්නම්. ඔයා මුලින්ම කරන්න ඕන affiliate program එක register වුණාට පස්සේ මේක අපි කොහින්ද promote කරන්නේ?
ප්‍රමෝට් කරන්න. අපි කියමුකෝ මම එනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට ප්‍රමෝට් කරන මෙතඩ් එක වෙනස්. ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට ප්‍රමෝට් කරන මෙතඩ් එක වෙනස් නිසා ඔයාට කැමති මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන්. මේකදී ඔයාට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක. මම එනවා Microsoft එකේ affiliate ප්‍රෝග්‍රෑම් එක තමයි මම ප්‍රමෝට් කරන්න එන්නේ. මම ඇවිල්ලා ඔයා මේ විදිහින් දන්න මෙන්න මේ ආටිකල් ජෙනරේටර්. ආටිකල් ජෙනරේටර් එක මම සර්ච් කරනවා how to work in the Microsoft 365. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට සර්ච් කළා මම මෙතනින් ආටිකල් එකක් ජෙනරේට් කරනවා. ඔයාට පේනවාද? ආටිකල් ජෙනරේට් හරහා ලස්සන මට ආටිකල් එකක් ජෙනරේට් කරලා දෙනවා. ආටිකල් එක මට ජෙනරේට් කරලා දෙනවා වගේම ඔයාට කැමති ආටිකල් එකක්. එහෙම නැත්නම් මම මේක ආටිකල් තුනක් මේ විදිහට ජෙනරේට් කරගත්තා. ඔයාට පේනවාද? එකකින් එකට වෙනස්. හරි. එකකින් එකට වෙනස් නම් ඔයා ආටිකල් එකක් තෝරගත්තා නම් ඔයාට මම කිව්වා ඉස්සෙල්ලා ඇවිල්ලා මෙතනින් ලැන්ඩින් පේජ් එකක් හදන්න. ලැන්ඩින් පේජ් එක හදාගන්න කියන්නේ ඔයා ගිහිල්ලා අපි කියමු මම මෙතනදී මේ ලැන්ඩින් පේජ් එක මෙතන ප්‍රිව්යු කියන ඔප්ෂන් එක දීලා ඔයාට පේනවා ඉතින් ප්‍රිව්යු කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ලැන්ඩින් පේජ් එක මේ විදිහට තියෙනවා. මේ ලැන්ඩින් පේජ් එක තියෙනාට පස්සේ ඔයාට කැමති, ඒ කියන්නේ මම මේ ලැන්ඩින් පේජ් එක තෝරගත්තら ඔයාට කැමති ලැන්ඩින් පේජ් එක මේක ඇතුලේ තෝරගන්න පුළුවන්. Use this template කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාට පේනවා ඉතින් මෙන්න මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් වගේම ඔයා මේ වෙනස් කරන වැඩේ නම් මම හිතනවා ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා බටන් එක තියෙනවා වගේ මෙන්න මෙතන තියෙනවා link එක. මේ link එකට ඔයා add කරගන්න ඕනේ. ඔයා Microsoft එක use කරනවා. එහෙම නැත්නම් Microsoft එකේ affiliate program එකේ link එක ඔයා රකුටන් එක හරහා ගත්තා නම් link එක අරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ බටන් එකේ link එක විදිහට මෙන්න මේකට add කරන්න. මේකට add කළා ඔයාලට පුළුවන් මෙන්න මෙතන. එහෙම නැත්නම් ඔයාලට පේනවා මෙතනින් මම add කරා බටන් එකේ link එක add කළා මම save කරා. ඒ වගේම මෙන්න මේකේ ඕන දෙයක් ඔයාලට එඩිට් කරන්නත් පුළුවන්. අපි ගියමුකෝ මෙන්න මේ. ඒ කියන්නේ ඔයා මම ලැන්ඩින් පේජ් එක හදන විදිය මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මෙතන මේ විදිහට මගේ link එක දාලා තිනවා. link එක දාලා තිනවා වගේම මෙන්න මෙතනින් ඔයාලට මේ image එක ඕන නැත්නම් ඔයාලට පුළුවන් මේ image එක මෙන්න මේ ඔයාලට කැමති image එකක් ඔයාගේ product එකට ගැලපෙන image එකක් මේකට upload කරලා ඔයාගේ ලැන්ඩින් පේජ් එක හදාගන්න process එක ඔයා කරන්න. ලැන්ඩින් පේජ් එක හදාගන්න process එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. මම මොකද ලැන්ඩින් පේජ් එකක් හදන method එක ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. මෙතනින් මෙන්න මේ විදිහට ලැන්ඩින් පේජ් හදාගෙන ඔයා මේක පබ්ලිෂ් කරගන්න. පබ්ලිෂ් කරගන්න process එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. පබ්ලිෂ් කරගෙන ඔයා මෙතනදී link එක ගන්න. ඇයි ඔයා link එක ගන්න? ඔයා මෙතනදී article එක generate කරා. මම මේ article එක, ඒ කියන්නේ මම ඔයාට මේ වෙද්දී, ඒ කියන්නේ මේක ලොකු process එකක් තියෙනවා කිව්වා. මේ article එක ඔයා මෙන්න මේ විදිහට, එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට copy කරගන්න. copy කරගෙන ඔයා මේ වෙද්දී දන්නවා, එහෙම නැත්නම් article එක rewrite කරන්න පුළුවන් tool එකක් තමයි මෙන්න මේ Whileboard කියන්නේ. article එක rewrite කරගන්න. ඔයාට කැමති නම්. ඒ කියන්නේ normally article එක rewrite කරත් හොඳයි. rewrite කරගෙන ඔයා පළවෙනි option එක විදිහට ඔයා මේ වෙද්දී දන්නවා සමහර විට මෙන්න මේ medium එක. ඔයා medium එකේ ඔයා ගිහිල්ලා post එකක් දාන්න ඕන. මොකද්ද පෝස්ට් එක දාන්නේ? මීඩියම් එක කියන්නේ මොකද්ද? medium.com එකට යන්න. medium.com එක කියන්නේ ලොකු ට්‍රැෆික් එකක් එන ෆෝරම් එකක්. ඔයාලට පේනවා ඉතින් මිලියන 145ක් මේකට මන්ත්ලි විසිටර්ස්ලා එනවා. මිලියන 145ක් විසිටර්ස්ලා ඉදින් මෙන්න මෙතන රයිට් කියන ඔප්ෂන් එක දිනවා. රයිට් කියන ඔප්ෂන් එකකින් ගිහිල්ලා ඔයා මෙතනදී ජෙනරේට් කරගන්න ආටිකල් එක. මෙන්න මෙතනින් මම ජෙනරේට් කරගන්න ආටිකල් එක මම මේක දිහා රීරයිට් කරා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට රීරයිට් වෙලා තියෙනවා. රීරයිට් වුණ ආටිකල් එක අරගෙන ඇවිත් මම දාන පළවෙනි ඔප්ෂන් එක විදිහට මෙන්න මේ මීඩියම් එකට. පළවෙනි ඔප්ෂන් එක විදිහට මීඩියම් එකට දාලා ඔයාලට පුළුවන් මේකේ ටයිටල් එකක් තියෙනවා. ටයිටල් එක ඔටෝමැටිකලි මේකෙන් ජෙනරේට් වෙනවා. ආටිකල් එක එහෙම නැත්නම් මෙන්න මෙතනින් ටයිටල් එකක් ගෙනවිත් මම මෙන්න මේකේ උඩටම ගෙනවිත් ටයිටල් එකක් දානවා. ටයිටල් එකත් මෙන්න මේ විදිහට දාලා ටයිටල් එක දාලා ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට දාලා ඔයාලට පුළුවන් පළවෙනි ඔප්ෂන් එක විදිහට. ඒ කියන්නේ ඔයා මෙතන ඇෆිලියේට් ප්‍රෝග්‍රෑම් ටිකේ රෙජිස්ටර් වුණාට පස්සේ මේකට ට්‍රැෆික් එක ගේන්න ඕන. ට්‍රැෆික් එක ගේන්න තියෙන පළවෙනි මෙතඩ් එක තමයි මීඩියම් එක. මීඩියම් එකේ ඔයාලට ගිහිල්ලා පුළුවන් ඔයාගේ මෙන්න මේ විදිහට දාලා ඔයාගේ link එක අපි කියමුකෝ මෙන්න මෙතනට ඔයාට link එකක් දාන්න ඕන නම් ඒ කියන්නේ ඔයාලට මෙතන landing page එකෙන් ඔයා link එක හදා ගන්නවා. ඔයාගේ landing page එකේ link එක ගෙනවිත් ඔයාට mention කරන්න පුළුවන් මෙන්න මෙතන. මෙන්න මෙතන ඔයා mention කළා මෙන්න මෙතන link කියන option එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට link එක add කරන්න. එතකොට ඔයා යූස් කරන Microsoft එකේ office මෙන්න මේ package එක නම් promote කරන්න. එතකොට ඔයාගේ visitors කෙනෙක් ඔයාගේ ආටිකල් එක බලලා මෙන්න මේ link එක click කරලා එනවා මෙන්න මේ landing page එකට. මම කියව landing page එක හදාගන්න ඔයාලට ගැලපෙන විදිහට. ඒ වගේ මෙන්න මේ link එක click කරලා 360 package එක. එහෙම නැත්නම් office එකේ 360 package එක ගත්තට පස්සේ normally 26000ක් වෙනවා ලංකාවේ මුදලින්. ඒක එතකොට 10% commission එකක් ඔයාට මෙතනින් generate වෙනවා. ඒක generate වෙනවා. ඒක track වෙන්නේ මෙන්න මේ රකුඩන් advertise සරහා. ඒ වගේම තමයි ඔයා ඉදිරි වෙබ්සයිට් වලත් ඒ concept එකම එහෙම නැත්නම් Adobe කියන එකේ ඔයා ඒ program එක register එහෙම නැත්නම් promote කරනවා නම් එහෙම නැත්නම් මේ program එක එහෙම නැත්නම් මෙන්න මේ Nvidia කියන graphic card එක ඔයා promote කරනවා නම් ඔයාට ඕන තැනක අපි graphic card එක එහෙම නැත්නම් මේ වගේ program එකක් ඔයාට promote කරන්න ඕන. හරි. මේ වගේ program එකක් promote කරන්න ඕන නම් ඔයා යන්න
ඔයා යන්න ඉස්සෙල්ලා මෙන්න මේ giphy.com giphy.com එකට ගිහිල්ලා ඔයාට සර්ච් කරන්න පුළුවන්. අපි කියමුකෝ මම මේකේ සර්ච් කරනවා normally එකක්. අපි නිකන් type කියලා සර්ච් කරනවා. type කියලා සර්ච් කරාට පස්සේ ඔයාට පේනයිද මෙන්න මේ විදිහට ඕන තරම් මේකේ gift item එහෙම නැත්නම් මේ විදිහට gift image එනවා. gif image ආවට පස්සේ ඔයාලට කැමති නම් මෙතනින් ගන්න පුළුවන් gif image එකක්. එහෙම නැත්නම් ඔයාලට gif image එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට මම මෙන්න මේ esgif.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට ඕන image එකක් gift එකක් බවට convert කර ගන්න පුළුවන් කියලා මම මීට ඉස්සරින් කතා කරා. හරි. ඔයාලට කැමති නම් මේ වෙබ්සයිට් එක use කරන්න නැත්නම් මෙන්න මේකේ දෙන image එකක් ඔයාලට පුළුවන්. මෙන්න මේකේ කියන ඔයාලට මේක download කර ගන්න ඕන නම් මේක උඩ right click කරලා බලන්න මෙන්න මෙතනින් මේක එහෙම නැත්නම් ඉමේජ් එකක් විදිහට මෙන්න මෙතනින් සේව් කර ගන්න පුළුවන්. ඉමේජ් එකක් විදිහට සේව් කරගෙන ඊළඟට එන්න ඕන ප්ලේස් එක මොකද්ද? පළවෙනි ප්ලේස් එක මම කිව්වා මීඩියම් එකෙන් ට්‍රැෆික් එක ඩ්‍රයිව් කරන්න. දෙවෙනි ප්ලේස් එක තමයි මෙන්න මෙතන. දෙවෙනි ප්ලේස් එක තමයි IM එහෙම නැත්නම් imugu කියන මෙන්න මේ වෙබ්සයිට් එක. IM GUR imugu කියන මෙන්න මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් ඔයා ගිහිල්ලා බලන්න මේකට ලොකු ට්‍රැෆික් එකක් එනවා මිලියන 216ක ට්‍රැෆික් එකක් එනවා මිලියන 216ක ට්‍රැෆික් එකක් එනවා වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් new post කියන ඔප්ෂන් එක දීලා ඔයා account එකක් හදාගන්න account එකක් හදාගෙන මෙතනින් ඔයා gif image එකක් ගන්නවා gif image එක මම මෙතනට add කරනවා අපි මම මෙන්න මේ විදිහට gif image එක download කරලා ඔයාට කැමති description එකක් ඒක යනවා Microsoft එක use කරනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි description එකක් ගේන්න description එකත් එක්කන් ඔයාලට පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ මේක වෙන්න ඕනවා කොහොම හරි මේකට ට්‍රැෆික් එක තමයි එන්න ඕන මෙන්න මේ විදිහට ඔයාගේ description නැත් එක්කන් ඔයාට පුළුවන් ඔයාගේ landing page එක ඔයාට ඕනේ නම් මෙන්න මෙතන mention කරන්න මේ විදිහට ඔයාට පේනවා ඉතින් landing page එක මෙතන mention කරන්න පුළුවන් landing page එක mention කරනවා වගේම ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන text එක දාන්න පුළුවන් ඔයාට කැමති ඒ කියන්නේ ඔයාගේ category එකට ගැලපෙන text එක මෙතනින් add කරන්න පුළුවන් මම මෙතනදී ඔයාට කැමති category එකට text එක දාලා මෙන්න මේ විදිහට ඕන ටැග් ටික මම මෙතන ටැග් ටික මට හිතුණ ටැග් ටික නිකන් ආව ටැග් ටික දැම්මේ. ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඕන ටැග් ටික දාලා ඔයාලට පුළුවන් මෙන්න මේක top 2 community කියන ඔප්ෂන් එක දීලා imugu එකට මේක post කරන්න. එතකොට මේකේ ඉන්න traffic එකත් එක්කන් ඔයාගේ traffic එහෙම නැත්නම් ඔයාගේ post එක trending වෙනවත් එක්කන් මේකට ඉන්න traffic එකත් එක්කන් ඔයාගේ post එක reach වෙනත් එක්කන් ඔයාගේ link එක යට mention කරලා තියෙන නිසා link එකකින් ඕන කට්ටිය යනවා. හරි. දෙවෙනි ට්‍රැෆික් සෝස් එක තමයි imugu වගේම ඔයා දන්නා මේ වෙද්දී තුන්වෙනි ට්‍රැෆික් සෝස් එක මම මේ ගැන කතා කරන්න දෙයක් නැහැ අලුතෙන් Quora එක. Quora එක ඕන තරම් ප්‍රශ්න අහන කට්ටිය ඉන්නවා Microsoft Office එක ගැන. එහෙම නැත්නම් ඔයාට ගිහිල්ලා බඩ පේනවා ඉතින් Microsoft 365 කියලා ලොකු ප්‍රමාණයක් මේකේ questions අහලා තියෙනවා. ඔයාට පේනවා ඉතින් මේ questions වලට ඔයාට පුළුවන් ඔයාගේ answer එක. ඒ කියන්නේ ඔයාට පේනවා ඉතින් does Microsoft 365 include Windows 10 මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. ලොකු ප්‍රශ්න වලට ඔයාට පුළුවන් answer එක දෙන්න ඔයාගේ affiliate link එකත් එක්ක. එතකොට තුන්වෙනි traffic source එක තමයි Quora එක. මම හිතනවා මම මේ කියන method එක වඩ තේරෙන්න වැඩි. ඒ කියන්නේ මම කිව්වාට affiliate program ටිකක්. ඒ affiliate program ටිකේ මම කිව්වා register වෙන්න. ඒ register වුණාට පස්සේ ඒ affiliate program එකක් හෝ වේවා ඒ program එකකට අපි traffic එක ගේන්න ඕන. Traffic එක ගේන්න තියෙන පළවෙනි source එක තමයි මෙන්න මේ medium.com එක. දෙවෙනි සෝස් එක තමයි මෙන්න මේ imugu කියන මෙන්න මේ වෙබ්සයිට් එක social media network එක. ඒ වගේම තුන්වෙනි method එක තමයි Quora. ඔය විදිහට තමයි traffic එක ගේන්න ඕන. ඒ වගේම මම මේකේ video එක මුලදී එහෙම නැත්නම් පටන් ගද්දිම කිව්වා ඔයාලට Shutterstock එකේ photos images එහෙම නැත්නම් මේ විදිහට sale කරන්න ගන්න තැනක් තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් වලින් අරන් commercial use purpose එක තියෙන නිසා එහෙම නැත්නම් license එක තියෙන නිසා අපිට පුළුවන් ඒවා අරන් ඇවිල්ලා මේ වගේ එහෙම නැත්නම් platform එක sale කරන්න. එතකොට ඒ වෙබ්සයිට් එක මොකක්ද? ඒ ගැන කතා කරන්න ඉස්සරින් ස්පෙෂලි මතක් කරන්න ඕන. ඔය ඔන්ලයින් කියන ෆීල්ඩ් එකට ඔය ඇවිල්ලා ඉන්නවා නම් ඔන්ලයින් කියන බිස්නස් එකක් ඔයා කරන්න හිතන් ඉන්නවා නම් ඔය ඔන්ලයින් බිස්නස් එක ඇතුලේ ඔයාට ස්ටේබල් වෙන්න ඕනෙත් කියලා හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ මම දැකපු දේ මම රෙකමෙන්ඩේෂන් එක මගේ රෙකමෙන්ඩේෂන් එක පළවෙනි රෙකමෙන්ඩේෂන් එක YouTube එක. ඔන්ලයින් බිස්නස් එකක් කරන්න යනවා නම් අනිවාර්යෙන් YouTube channel එකක් පටන් ගන්න. channel එකක් පටන් අරන් කරගෙන යන්න දන්නේ නැත්නම් ඔයාලට මෙන්න මේ YouTube master course එකේ තියෙනවා A to Z කොහොමද YouTube channel එකක් කරන්නේ. ඒ වගේම තමයි මගේ දෙවෙනි recommendation එක selin කියන business එක හරියට කොහොමද කරන්න කියන දේ මෙන්න මේ dropshipping master course එකේ තියෙනවා. ඒ වගේම තමයි මගේ තුන්වෙනි recommendation එක affiliate marketing හරියට කොහොමද කරන්න කියන දේ. එහෙම නැත්නම් affiliate marketing වල main part එක social media marketing ඔයා දන්නව නම් ඔය ඕන ප්‍රෝග්‍රෑම් එකක් මම කිව්ව එකත් ඔයා ප්‍රමෝට් කරනවා මම අයාලුතෙන් කියන්න දෙයක් නැහැ මෙන්න මෙතන තියෙනවා සෝෂල් මීඩියා මාකටින් එහෙම නැත්නම් ඔයාගේ Facebook එක Instagram එක හරහා කොහොමද ඔයා සල්ලි හොයන්නේ කියන දේ ඒ වගේම තමයි මගේ හතරවෙනි රෙකමෙන්ඩේෂන් එක එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් කියන බිස්නස් එක ඇතුලේ කොහොමද හරියට ඔයා ස්ටේබල් වෙන්නේ එහෙම නැත්නම් 5 Upwork වල ගිහිල්ලා වැඩ කරනවා නම් කොහොමද හරියට වැඩ කරන්නේ A to Z මෙන්න මේ ෆ්‍රීලාන්ස් මාස්ටර් කෝස් එකේ තියෙනවා ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට වැඩ කරද්දී
ඔයාට සමහර විට එහෙම නැත්නම් ස්කිල් එක තිබුණොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ස්කිල් එකක් හදාගන්න graphic designing කියන ස්කිල් එක හදාගන්න විදිය මෙන්න මේ Photoshop master course එකේ තියෙනවා. ඊළඟ ස්ටෙප් එකේදී මම යනවා WordPress වලට. මොකද website එකක් හදාගන්න ලංකාවේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. website එකක් හදන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ Photoshop master course එකේ එක තියෙනවා වගේම cryptocurrencies ගැන කතා කරද්දී NFT NFT buy and sell in NFT create කරන විදිය NFT generate කරන විදිය මෙන්න මේ master course එකේ තියෙනවා. මෙන්න මේ master courses 6ම link එක මේ video එකේ description එකේ තියෙනවා. ඔයා කැමති නම් අද ඇවිල්ලා join වෙන්න පුළුවන්. join වෙන ඕනම කෙනෙකුට direct මගේ WhatsApp number එක, ඒ වගේම lifetime support එක. ඒ වගේම guarantee. මම ඔයාලට guarantee එකක් දෙනවා. ඔයා එන්නේ YouTube එකෙන් සල්ලි හම්බ කරන්න නම් මම YouTube එකෙන් සල්ලි හම්බ කරන තැනට කියනවා. ඔයා එන්නේ selling වලින් සල්ලි හම්බ කරන්න නම්, එහෙම නැත්නම් dropshipping වලින් සල්ලි හම්බ කරන්න නම් සල්ලි හම්බ කරන තැනට කියනවා. හැබැයි නිකන් ඉන්න කට්ටිය නෙමෙයි. ඔයා වැඩ කරන්න ඕනේ, වැඩ කරන්න නැතුව සල්ලි හොයන්න මෙතනට යන්නේ. ඔයා වැඩ කරන්න ලැහැත්ති නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙන මෙන්න මේ master courses 6ම link එක ඔයාලට කැමති නම් අද ඇවිල්ලා join වෙන්න පුළුවන්. join වෙලා එහෙම නැත්නම් වැඩ කරන්න බලන් join වෙන්න. ඒ වගේම තව එක දවසක discount එකක් තියෙනවා. කැමති නම් discount price එකටම ඔයාලට join වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කැමති නම් අද ඇවිල්ලා ඔයාලට පුළුවන් join වෙන්න. especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් ඔයාලට මම කිව්වා traffic sources 3ක්. traffic sources 3ට අමතරව මම කතා කරන්න ගියේ නෑ ඔයාගේ website එක ගැන. ඔයාගේ website එක තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන එහෙම නැත්නම් ඔයාලට post එකක් විදියට ඔයාගේ article එකක් publish කරන්න මෙන්න මේකට related වෙන විදියට. ඒ කියන්නේ ඔයාගේ website එක එහෙම නැත්නම් ඔයාගේ blog එකේ ඔයාගේ blog post එකක් ඔයාලට දාන්න පුළුවන්. මම දන්නවා ඔයාලට මේ වෙද්දී blog එකක් නෑ. එහෙම නැත්නම් ලොකු පරිසරයකට බ්ලොග් එකක් නැහැ. ඒ නිසා මම මේ ට්‍රැෆික් සෝස් එක ගැන කතා කරන්න යන්නේ නැහැ මෙතනදී. අපි ඉස්සරහට කතා කරමු මොකද බ්ලොග් එකක් හදන්න දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් හදන්න දැනගෙන ඉඳී යුතුයි මේ ගැන කතා කරන්න නම්. ඔයා මේ විදිහ ගැන දන්නේ නැති නිසා WordPress එක වැඩ කරන්න සමහර විට ඔයා දන්නේ නැති වෙයි. ඒ නිසා මම මේ ට්‍රැෆික් සෝස් එක ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔයාලා දන්න කෙනෙක් නම් ඔයාගේ බ්ලොග් එකේ අනිවාර්යෙන් දාන්න මෙන්න මේකට රිලේටඩ් වෙන විදිහට පෝස්ට් එකක් එහෙම නැත්නම් ආටිකල් එකක් වඩ පෝස්ට් කරන්න පුළුවන්. ආටිකල් එකක් පෝස්ට් කරාට පස්සේ ඔයාලට කිසිම ගැටලුවක් නැතුව එතනදී ට්‍රැෆික් එක ඩ්‍රයිව් වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ෂටර් ස්ටොක් එකේ හෝ වේවා මෙන්න මේ අලුතෙන් ආව වෙබ්සයිට් එක. අලුතෙන් කියවට මේක ඔයා දන්නවත් ඇති. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ නම burst.com. burst.com. මේ වෙබ්සයිට් එක ඔයාලට පේනවා ඇති ඩවුන්ලෝඩ් එහෙම නැත්නම් මෙන්න මේ ෂටින් ෆොටෝස් ફોર ද වෙබ්සයිට් ඇන් කමර්ෂල් යූස්. කමර්ෂල් යූස් කියලා තියෙනවා. ගිහිල්ලා බලන්න කමර්ෂල් යූස් කියන ලයිසන් එක තියෙනවා. මේ ලයිසන් එක තියෙන නිසා ඔයාලට පේනවා ඇති මේක නෝමලි. ඔයා ගිහිල්ලා බැලුවොත් මේක මේ වෙද්දී ලොකු ප්‍රමාණයක් යූස් කරනවා. ලොකු ප්‍රමාණයක් 4 මිලියන 55ක් යූස් කරන වෙබ්සයිට් එකක් විදියට. ඔයාලට ගිහිල්ලා මේකේ වෙබ්සයිට් එක හරහා ඕන ෆොටෝ එකක් එහෙම නැත්නම් ටෝටල් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාලට ඕන කැටගරියෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කමර්ෂල් පර්පස් එකට යූස් කරන්න පුළුවන්. පළවෙනි වෙබ්සයිට් එක තමයි burst.com. burst.com එකට ගියාට පස්සේ ඔයාලට මේකේ තියෙන ඉමේජස් සේව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ වෙබ්සයිට් එක තමයි මෙන්න මේ pickwizard කියන .com. එහෙම නැත්නම් pickwizard.com කියන එක. මේකෙත් තියෙනවා ඔයාලට කමර්ෂල් පර්පස් එකට මේක යූස් කරන්න පුළුවන්. කමර්ෂල් යූස් කරන්න පුළුවන් කියන්නේ මේවා සේල් කරන්න පුළුවන්. ඒක තමයි අත්තම කතාව. ඔයාලට මේ වෙබ්සයිට්ස් දෙක හරහා මේකේ තියෙන ඉමේජස් අරගෙන ඔයා කොහේ හරි සේල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේකේ තියෙන වීඩියෝ එහෙම නැත්නම් ඉමේජස් සේල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සේල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම මම හිතනවා අද මම කියව දෙ තේරෙන්න ඇති යම් කිසි මට්ටමක ඉන්න කට්ටියන්ට විතරයි. ඒ කියන්නේ affiliate marketing segment එක ඇතුලේ යම් කිසි මට්ටමක ඉන්න කට්ටියන්ට මම කියව method එක තේරෙන්නේ නැති. ඉදිරි කට්ටියන්ට තේරුම් නැතුව ඇති. වැඩිය worry වෙන්න එපා. ඉස්සරහට වට තේරෙයි. මොකද මේ affiliate marketing කියන segment එක complicated. complicated වගේ මේක හරියට කරන්න ඕන. හරියට කරන්න ඕන නම් වගේම අපි මේ game එකේ ඉන්න ඕන. එනිසා හොඳට මෙන්න මේ affiliate program ටික මතක තියාගන්න. ඉස්සරහට මේව ගැන මම in deep තවත් කතා කරන්න ඉඩ තියෙනවා. මම කීව method වගේම මම කීවෙ නැති method ගොඩක් තියෙනවා. ඒ method එකක් වඩ පුළුවන් මේක promote කරන්න. කොහොම හරි වෙන්න ඕන. මේ method එක promote වෙන්න. promote වුණාට පස්සේ ඔයාට මේ website හරහා earn කරනවා කියන එක නැති. ඇත්තට මේ subject එක දන්න කෙනෙකුට මම මේ කීව method එක හරහා ලොකු දෙයක් කරන්න පුළුවන් කියන දේ හොඳට මතක තියාගන්න. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් SL online bro විදියට කියනවා මම ඔයාලට comment එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒ ගැන කියලා දෙන්නම්. ඒ වගේම කැමති කෙනෙක් ඉන්නවා නම් ආරාධනා කරනවා SL online bro ත් එක්කන් මෙන්න මේ online business කියන model එක ඇතුලේ ගමනක් යන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට ආරාධනා කරනවා මෙන්න මේ master courses එක්කන් ඔයාලට පුළුවන් join වෙන්න. කැමති නම් video එකේ description එකේ තියෙන මේ master courses වල link එක ඔයාලට අද ඇවිල්ලා join වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. especially ඒකත් ඒ විදිහට මතක් කරන ගමන්
වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තද? පොඩි හරි දෙයක් ගත්තා නම් ඔයාලට පුළුවන් දැන් channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ඒ දෙත් එක්ක අදට ගිහිල්ලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.